හරි. අද අපි කතා කරන්නේ මේ ප්‍රශ්න පාලසින වීඩියෝ එක. ඇත්තරම මේකෙන් මම අද කතා කරන්න හිතාගෙන ඉන්නේ. අද ටිකක් නිෂ්කලංක පරිසරයක මම ඉන්නේ. ඒ නිසා පොඩ්ඩක් මේක කතා කරන්නම්. ඕගලන්ට ඇහි කියලා හිතනවා මම. සද්ද අඩුයි. ඒක නිසා මම කතා කරන්නේ මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ බාහිර දේවල් වලට ඕගලන්ගේ හිත යොමු කරන්න එපා. මේ වීඩියෝ එක විනාඩි 20ක් 30ක් බලන එකේ ප්‍රයෝජනය ගන්න. මගේ වචනවලට, මම කියන වචනවල තේරුමට ඔයගලගේ හිත යොමු කරන්න. මම මොකද්ද කියන්නේ කියලා හදන, මම මේ සමරයිස් කරන්න, මම සාරාංශ කරලා කියන කතාවේ තේරුම හිතට ගන්න. මගේ බාහිර ස්වරූපයවත්, මගේ කටහඬේ තියෙන තීව්‍රතාවය, අඩු වැඩි භාවය, මිහිරි බව, මිහිරි නැති බව, ඒ බාහිර පරිසරයෙන් එන සද්ද, මං ඇඳන් ඉන්න ඇඳුම, ඒව ගැන හිතා තකන්න එපා. ඔගොල්ලෝ මම කියන්නේ මොනවද, ඒ කියන වචනවල තේරුම, මම කියන්න හදන දෙයි සාරාංශගත කරන්න හදන එකේ තේරුම, ඒ කියන දේවල් ගන්න. බාහිර දේවල් අල්ලන්න යන්න එපා. මම කියන්න යන්නේ මොකද්ද කියන එක හේක හිතට අරගෙන ඒකේ මොන හරි දෙයක් ගන්න තියෙනවා නම් ඔයගලගේ හිතට ගන්න. ඔයගලගේ ජීවිතයට එකතු කරගන්න. අනිත් ඒවා බාහිර දේවල් ඔක්කොම අයින් කරගන්න. අනුන්ගේ කුණු ඔයගලගේ හිතවල පුරව ගන්න එපා. හරි. අද ප්‍රශ්න 15 වෙනි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මම කර්ම අපි කරලා තියෙනවා. දැන් ප්‍රශ්න වීඩියෝස් 15ක්. මේකත් එක්ක ප්‍රශ්න වීඩියෝස් 15ක්, කර්ම වීඩියෝස් 15ක්. ඔක්කොම වීඩියෝස් 30ක් කරලා තිනවා. උදාරද අපි කතා කරන ප්‍රශ්න වීඩියෝ 15 වෙනි ප්‍රශ්න පාට් 15 15. ඉතින් මේ අද මේක කතා කරන්න යන්නේ, ඇත්තටම මේකේ මට ප්‍රශ්න වගේක් අහලා තිබුණා කලින් වීඩියෝ එකේ. කර්ම 15 වෙනි වීඩියෝ එක ටිකක් ඒක YouTube එකේ ගිහිලා තිබුණා, පොපියුලර් වෙලා තිබුණා. ඉතින් ඒකේ සමහර කට්ටිය කමෙන්ට් සෙක්ෂන් එකේ අහලා තිබුණා ප්‍රශ්න වගේක්. ඒ ප්‍රශ්න වලට මම බේසිකලි මම උත්තර දෙන්න යනවා ඒ ප්‍රශ්න වලට. ඒ උත්තර සමහර උත්තර මම කලින් වීඩියෝස් වල දීලා තියෙනවා. මම ඒවා ආයෙ දෙන්න කාලය ගත කරන්නේ, කාලය නාස්ති කරන්නවත්, කාලය ගත කරන්නවත් නැහැ. ඒ පැහැදිලි කිරීම මම වීඩියෝස් වල නම් කියන්නම්. ඒ වීඩියෝස් YouTube channel එකේ, මගේ YouTube channel එකේ තියෙනවා, Facebook එකේ වන් අප්ලෝඩ් කරලා තිනවා. ඒ දෙකෙන් එකක ගිහිල්ලා ඔයගලන්ට බලන්න පුළුවන්. මේකේ එක ප්‍රශ්නයක් කාලා තිබුණා කලින් කර්ම වීඩියෝ එකේ යට කමෙන්ට් එකක් දාලා තිබුණ ළමයෙක්, හැමදේම සිද්ධ වෙන්නේ කර්මය නිසාද කියලා. මේ ලෝකේ හැමදේම, හැම මිනිසෙකුටම කරදර සැප දුක් හැමදේම ඉන්නේ කර්මය නිසාද කියලා අහලා තියෙනවා. එතකොට මේකට මම උත්තරේ දීලා තියෙනවා ප්‍රශ්න 5 වීඩියෝ එකේ, කර්ම 7 වීඩියෝ එකේ. කර්ම 5 වෙනි කොටසෙත් ප්‍රශ්න 5 කොටසෙත්, කර්ම 7 කොටසෙත් මේකට මම උත්තර දීලා තියෙනවා. ඒක නිසා මේ වීඩියෝ දෙක හොයාගෙන බලන්න. YouTube එකේ දාලා තියෙනවා, Facebook එකේ දාලා තියෙනවා. කර්ම 7 වීඩියෝ එකයි, ප්‍රශ්න 5 වීඩියෝ එකයි බලන්න. කර්ම 7 වීඩියෝ එකේ මම කතා කරලා දෙන නියාම ධර්ම හොඳ වීඩියෝ එකක් ගිහින් බලන්න. කර්ම නියාමය ගැන පැහැදිලි කරලා තියෙනවා හොඳට. නියාම ධර්ම ගැන හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒව ඔයගලන්ට අහුවම තේරෙනවා. ඒ ඕගලන්ට බැලුවම තේරෙනවා. ප්‍රශ්න 5 වීඩියෝ එක ගැන හොඳට බැලුවම තේරෙනවා. හැමදේම වෙන්නේ කර්මය නිසා නෙවෙයි. හැමදේම වෙන්නේ කර්මය නිසා නෙමෙයි. හැබැයි 95% විතරම අපේ ජීවිතේේන ප්‍රශ්න කර්මානුරූපයි කියලා ඔයගලන්ට තේරේ. නියම ධර්ම පහක් තියෙනවා. මේ වැස් අපි මොකක් කර වැඩක් කර කර ඉන්නකොට වැස්සෙන් බාධා වෙනවා. මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් ඉතින්. පොඩි වැස්සෙන් බාධා වෙනවා. එතකොට ඒක අනේ මම මේ මහන්සි වෙලා කරපු වැඩේ. සංගීත සම්දර්ශනයක් කියන්නකෝ. සංගීත තරදන්න සම්දර්ශනයක් හරි, බණ ධර්මදේශනාවක් හරි කරනවා. වැස්සෙන් බාධා වෙනවා. වැස්ස වහිනවා. එතකොට ඔයා හිතන්න එපා අනේ මගේ කර්මයේ, මම පෙරාත්ම කරපු කර්මයක් නිසා මට මේ මගේ පින්කම කරගන්න බැරි වුණා කියලා හිතන්න එපා. ඒක ඔගේ කර්ම නෙමෙයි. ඒක උතු නියාමය. උතු නියාමය. වැස්ස, නියංගය, ඒව උතු. මේක ඒක ස්වභාව ධර්මය නිසා වෙන දෙයක්. ඒක ඔයාගේ කර්මය නිසා වෙන දෙයක් නෙමෙයි. අන්න ඒ වගේ හැමදේම වෙන්නේ කර්මය නිසා නෙමෙයි කියලා ඔයගලන්ට තේරෙයි. කර්ම 7 වීඩියෝ එකයි, ප්‍රශ්න 5 වීඩියෝ එකයි බැලුවා. ඊළඟට තව ළමෙක් අහලා තියෙනවා පින්, තව කෙනෙකුට පින් දුන්නහම අපේ පින් සේව වෙනවද කියලා. හරි, ඒක හොඳ ප්‍රශ්නයක්. තව අහලා තියෙනවා මේ ආත්මෙදි ඒ පින් පල දෙන්නේ නැද්ද කියලා. පින් අනුමෝදන් කළා කියලා පින් අඩු වෙනවද, අපේ පින් අඩු වෙනවද කියලා අහනවා. ඒක මේ වගේ. ඔක බුදුරජාණන් වහන්සේගෙන් ඔක මම පැහැදිලි කිරීමක් ඔකට කරන්න. ඔක මම කලින් කරලා නැහැ. ඒක නිසා මම පැහැදිලි කිරීමක් දැන් කරන්න. ඒක මේ වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මළගිය කෙනෙකුට පින් අනුමෝදන් කරනවනේ අපි, මේ දාන දීලා
හදවස දාන දෙනවා. අපි එතකොට පැන් වඩලා නේ, පැන් වඩල ඉවර වෙලා අපි මේ මිනි උස්සන වෙලාවෙ පින් දෙනවා. බුදුර මේ හාමුදුරුවන්ට අටපිරි කර හැමදීම ඉදල කොස්ස හැමදීම පූජ කරනවා. කොට්ටෙ මිට්ටෙ ඇඳුම් හැමදීම පූජ කරලා අපි පින් අනුමෝදන් කරනවානේ. පැන් වඩල ඉවර වෙලා ඒකත් කරනවා. හදවස දාන දෙනවා, තුන් මාස දාන දෙනවා, අවුරුද්ද දාන දෙනවා, අවුරුදු තුනේ දානේ, අවුරුදු පතා දාන දෙනවා. ඉතින් ඒම කළා පින් අනුමෝදන් කරන බරන් සංගය අහනවා. පින් අනුමෝදන් කරාම ඒ මිනිසිය ගත්තේ නැත්තම් පින් මොකද වෙන්නේ කියලා ඒ පින් වලට. හරි, දොරු බුදුරන් වහන්සේ කියන උපමාවකින් කියප දේශනා කරනවා. එක දොරක් තියෙන කාමරයකට අපි ඇතුළු වුණොත් ආයේ එළියට එන්න වෙන්නේ කොහොමද කියලා අහනවා. කාමර වටේම ඇවිදලා දැන් එක ඒ කාමරේ එක දොරයි තියෙන්නේ, ජනලුත් නැහැ. එතකොට ඇතුළට ගියපු විදිහම නේද එළියට එන්න ඕනේ. අන්න ඒ වගේ කියනවා බුදුරණන්සේ කියනවා පින් අනුමෝදන් කරාම පින් ගන්න කවුරුත් නැත්තම් ඒ පිට වෙන්න එක දොරක්වත් නැත්තම් ආයේ ඇතුළු වෙච්ච දොරින්ම පිට වෙන්න ඕනේ. ඒ වගේ පින් දුන්නාම පින් ගන්න කෙනෙක් නැත්තම් ඒ පින් අනුමෝදන් කරපු කෙනාට පින් ගන්න බැරි නම් මෙහෙමයි, පින් ගන්න පුළුවන් හැමෝටම පින් ගන්න බැහැ. තිරිසන් ආත්මකට අපි ওই පින් දෙනවා කියලා කියන්නේ මල පෙරේත ප්‍රේතාත්මක හිටියොත්, එහෙම නැත්නම් දිව්‍ය ලෝකවල හිටියොත්. ඒකත් හැම දිව්‍ය ලෝකකම නෙමෙයි, දිව්‍ය ලෝකවල හිටියොත්, බ්‍රහ්ම ලෝකවල හිටියොත්, ප්‍රේත ලෝක සමහර ප්‍රේත ලෝකවල සහ මම දන්නේ අසුර ලෝකේ පුළුවන්ද කියලා මම හරියටම දන්නේ නැහැ. හැබැයි හැම ලෝකෙකම බෑ. මේ ලෝක 31 හැම ලෝකයකට ගියාම හැම ලෝකෙම ඉන්න මිනිස්යන් මේ සත්වයන්ට පින් අනුමෝදන් කරන්න පින් ගන්න බෑ. අනුමෝදන් කරන්න පුළුවන් ඕන කෙනෙකුට, පින් එයාට අනුමෝදන් වෙන්නේ නැහැ. ඒක ලෝක ස්වභාවය, ලෝක ස්වභාවය. එතකොට ඔයා පින් අනුමෝදන් කරාම ඔයාගේ පින් ක්ෂය වෙන්නේ නැහැ. කවදාවත් එහෙම සින්න පින් ක්ෂය වෙන්නේ නැහැ. එතකොට ඔයා මොකක් හරි පිනක් කරලා දැන් ඔයා හිතන්නේ ඔයා දානයක් දෙනවා. දාන දීලා ඔයාගේ අම්මට තාත්තට පින් දෙනවා. අම්මයි තාත්තයි ඉන්නේ පින් ගන්න පුළුවන් ලෝකෙක නම් ඒගොල්ලෝ අනුමෝදන් වෙනවා. නැත්තම් ඒ පින් ඔයාටමයි එනවා. හරි, එහෙමයි කියලා ඔයාගේ පින් දැන් මෙහෙමයි. ඔයාගේ කොපිය පිනේ ඔයා කරපු කුසලේ කොපි එකක් තමයි අරගලන්ට යන්නේ. ඒ කොපි එක ආයෙත් රිටර්න් වෙනවා. එච්චරයි වෙන්නේ. එතකොට ඔයාගේ පින් මේක අහලා තිනවා අපි පින් අනුමෝදන් කරාම අපි පින් ජීවනවා කියලා නෑ. මොහොතෙන් වතුර දෝතක් තව මිනිස්සුෙකුට දුන්නා කියලා මොහොතේ වතුර හිඳනවද? ඒ උපමාව හිතට ගන්න. මං හිතන්නේ ඒකට ඒ උපමාව හොඳටම ඇති. මොහොතෙන් වතුර දෝතක් තව මිනිස්සුෙකුට දුන්නයි කියලා ඔයා මොහොත තියෙනවා. මොහොතෙන් වතුර දෝතක් අරගෙන තව මිනිස්සුෙකුට දෙනවා. එතකොට ඔයාගේ මුහුදේ වතුර හින්දෙලාද? නැත්නම් ඔයාගේ ලිඳේ වතුර ලඳු වතුර තියෙන හොඳට ඔයාගේ ලිඳේ. එයා එක පණිට්ටුවක් වතුර අරගෙන එයාපත් එයාගේ දර මිනිස්සුන්ට දෙනවා පණිට්ටුවක්. දැන් ඔයාගේ ලිඳේ වතුර හින්දුනද? හරි, ඒ උපමාවෙන් ඒ උත්තරේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා මම හිතනවා. හරි, එතකොට පින් තව කෙනෙකුට හරි දුන්නාම පින් ෂේ වෙනවද? නැහැ, ඒක වෙන්නේ නැහැ. ඒකට උත්තරේ නැහැ. මුහුදෙන් වතුර දෝතක් දුන්නා කියලා මුහුදේ වතුර හින්දෙන්නේ නැහැ. මේ ඇත්මෙදි මේ පින් පල දෙන්නේ නැත්. මෙහෙමයි, මේක ගැන මම පැහැදිලි කරලා තිනවා කර්ම පළවෙනි වීඩියෝ එකේ. පළවෙනි වීඩියෝ 4 ගිහින් බලන්න. කර්ම පළවෙනි වීඩියෝ 4 මම පැහැදිලි කරලා තිනවා කර්මය විපාක දෙන කාලය යනවා කර්ම සතරාකාරයි. විපාක දෙන ආකාරය යනවා කර්ම සතරාකාරයි. විපාක දෙන කාර්යය යනවා කර්ම සතරාකාරයි. විපාක දෙන ක්‍රමය යනවා කර්ම සතරාකාරයි කියලා කර්ම 16 විදිහකට කර්ම ඵල දෙන 16 ක්‍රමයකට කර්ම විග්‍රහ කරලා තිනවා. කර්ම පළවෙනි වීඩියෝස් 4 කර්ම ගැන පැහැදිලි කරපු පළවෙනි වීඩියෝස් 4 ගිහින් බලන්න. හොඳ උදාහරණයක් පැහැදිලි කරලා තිනවා. එතකොට මේ ආත්මේ ඵල දෙන්නේ මොන මොන කර්මද කියලා උගලන්ට පැහැදිලි වෙයි. හරි, ඒකටත් හරි. ඊළඟට තව ළමෙක් අහලා තිබුණා තුන්වෙනි ප්‍රශ්නේ විදියට පොත මොකක් හරි එයා අන්‍යාගමිකෙක් වෙන්නේ නැති අන්‍යාගමික කෙනෙකුට පොතක් මොකක් හරි පොතක් මේ බුද්ධ දර්ශනය ගැන බුද්ධ චරිතය ගැන ඉගෙන ගන්න මොනවාද මේ පොතක් හරි වෙබ්සයිට් එකක් හරි මොකක් හරි තියෙනවා බුද්ධ චරිතය කියලා තියෙනවා. අපිට මේ අපි ධර්මාචාර්ය කරනකොට බුද්ධ චරිතය කියලා ලොකු පොතක් හම් වෙනවා. අන්නේ පොත හොයාගෙන කියවන්න දහම් පාසලේ උගන්නන කෙනෙක් ගාව හරි දහම් පාසලේ ධර්මාචාර්ය ඉගෙන ගන්න කෙනෙකුට හරි ඉගෙන ගන්න කෙනෙක් ගාව හරි ওই පොත ඇති. ඒක හොයාගෙන බලන්න ධර්මාචාර්ය. තව තියෙනවා අපේ මේ ගුරුදේවෝත්තම මහමෙවුනාවේ නිර්මාතෘ
අපි ලොකු ස්වාමීන් වහන්සේ මිලිඳු රාජ ප්‍රශ්නය පරිවර්තනය කළ තිබෙන සිංහලට පොත් ටිකක්. ඒ පොත් ටික අරගෙන කියවන්න. අපේ මිලිඳු රාජ රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් අහපු ප්‍රශ්න වලට දීපු උත්තර, රහතන් වහන්සේ නමක් දීපු උත්තර ඒ පොතේ තියෙනවා. ප්‍රශ්නේ උත්තරේ තියෙනවා. මේ ලෝකයේ පෘථග්ජන මිනිස්සුයෙකුට අහන්න, බුදුදහමෙන් අහන්න තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ඒ පොතේ තියෙනවා. හරි, ඒ පොත හොයාගෙන කියවන්න. ඒ පොත හොයාගෙන කියවුවාම මේ බුදුදහමේ ගැඹුරු බව, බුදුරන් වහන්සේගේ 이르දි බල සම්පන්න බව, හැම ප්‍රශ්නයකටම බුදුරන් වහන්සේ ගැන ඇති වෙන හැම ප්‍රශ්නයකටම, මේ ධර්මයේ ඇති වෙන හැම ප්‍රශ්නයකටම, සිත, කය, වචනය, මේ හැම දෙයක්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය නේ. ඒ හැම දෙයක් ගැනම, ත්‍රිලක්ෂණය ගැන, එතකොට මේ සිත ගැන ගොඩාක් දේවල් පැහැදිලි කරලා තියෙනවා. රහතන් වහන්සේලා ගැන හැම දෙයක් ගැනම මේ පොතේ පැහැදිලි කරලා තියෙනවා. පොත හොයාගෙන කියවන්න. ඒ පොත හොයාගෙන කියවන්න බැරි නම් මේ අපේ මේ වැලිබඩ සද්දාසිල හාමුදුරුවෝ මිලිඳු රාජ ප්‍රශ්නය විග්‍රහ කරා. වීඩියෝස් මම හිතන්නේ 100 ගාණක් තියෙනවා ශ්‍රද්ධා ටීවී එකේ. ශ්‍රද්ධා ටීවී එකට ගිහිල්ලා ප්ලේලිස්ට් එකට ගිහිල්ලා බලන්න YouTube එකේ මිලිඳු රාජ ප්‍රශ්නය කියලා සර්ච් කරන්න. එතකොට එනවා අපේ මේ වැලිමඩ සද්දාසිල මහ මේ හාමුදුරුවෝ මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු මිලිඳු රාජ ප්‍රශ්නය. ඒකේ ලස්සනට උදාහරණ සහිතව ඔයාලට පොත කියලා තේරුම් ගන්න බැරි නම් ඒ හාමුදුරුවෝ පැහැදිලි කරන ලස්සනට ඒ මුළු පොත් සෙට් එකම පැහැදිලි කරනවා. ඒක බලන්න. දවසකට පැය ගානේ බලන්න. ඔයාගේ හිතේ තියෙන බුදුදහම ගැන තියෙන ප්‍රශ්න ඔක්කොම විසඳිනවා ඒකේ. එහෙම නැත්නම් ඔයාට ඒක බැන්නා සූත්‍ර මේ සූත්‍ර පැහැදිලි කරනවා. ශ්‍රද්ධා ටීවී එකේ සූත්‍ර පිටකයේ සූත්‍ර අරගෙන විග්‍රහ කරනවා. මේ විමාන ප්‍රේතවත්වය. එතකොට ඒ ප්‍රේතවත්වයේ විමාන පහළ වෙච්ච හැටි ප්‍රේතයන්ට මොනවද කුසල කර්ම කරලා තියෙන, අකුසල කර්ම මොනවද කරලා තියෙන, මුගලන් මහරහතන් වහන්සේට හම්බෙච්ච ප්‍රේතයෝ දෙවිවරු ගැන අහලා තියෙනවා. ඒකේ තියෙන සූත්‍ර විග්‍රහ කරනවා. මේ මුගලන් මහරහතන් වහන්සේට, එතකොට අපේ මේ අනිකුත් මහරහතන් වහන්සේ බුදුරණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර පිටකේ මේ සූත්‍ර හැම එකේ තියෙනවා. එතකොට ඒ සූත්‍ර මේ විග්‍රහ කරණය ශ්‍රද්ධා එකේ එක එක හාමුදුරුවෝ විග්‍රහ කරනවා. ඒව බලන්න. ඒව බැලුවහම ඔයාගේ අර ඔයා අන්‍යාගමිකෙක් වුණාත් ඔයාට මේ බුදුදහම ගැන ලොකු පැහැදිලිමක්, පැහැදිලි කිරීමක්, පුළුල් පැහැදිලි බවක් ඔයාගේ හිතට එනවා. මේ ගොඩක් වාගේ තියෙන අර මිත්‍යා දෘෂ්ටීන්, මිත්‍යා විශ්වාස ඔක්කොම දිය වෙලා යයි. සම්මා දෘෂ්ටියක්, සම්මා දෘෂ්ටියක් හිතේ, සම්මා දිට්ඨියක් ඔයාගේ හිතේ ඇති වෙයි. මේ බුදුදහම ගැන, මගේ ගෞතම බුදුරන් වහන්සේ ගැන වාට ලොකු පැහැදිලි කිරීමක් ඇති වෙයි. ඉතින් අද අපි කතා කරන්නේ ප්‍රශ්න 15 වෙනි වීඩියෝ එක ගැන. ඇත්තට මට ප්‍රශ්න 15 වෙනි වීඩියෝ ගැන කතා කරන්න තියෙන්නේ අද. ඒ වෙනුවට මට හිතුණා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. මේ මිනිස්සු කමෙන්ට් එකක් හරි දාන්නේ මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපු නිසානේ. ඒකෝ මේ මිනිස්සු කමෙන්ට් එකක් දැම්ම එකේ වටිනාකම මම මේ මිනිස්සු දාපු දෙන්න ඕනේ. ඒක නිසා මම මේ ප්‍රශ්න මට නෝට් වුණ ප්‍රශ්න තුනකට මේ උත්තර මම අද මේ ප්‍රශ්න 15 වෙනි වීඩියෝ එකෙන් දුන්නේ. ඊට අමතරව මට අද කතා කරන්න හිතුණා ඉතින් මේ ඇත්තට ප්‍රශ්න 15 වෙනි වීඩියෝ එකේ මට අද කතා කරන්න උවමනාවක් කියලා තිබුණේ තවත් කමෙන්ට් එකක රිප්ලයි එකකට දාපු එකක්. ඉතින් මම කලින් කර්ම 15 වෙනි වීඩියෝ එකේ කතා කරේ, ඒකට තමයි කමෙන්ට් එක දාලා තිබුණේ පුද්ගලයා. ඉතින් මම කර්ම 15 වෙනි වීඩියෝ එකේ කතා කරේ අපි මොහොතක් හරි ඉනා වෙලා ඉන්න එක පුදුමයි කියන එක ගැන තමයි මම කතා කරේ. අපි මේ දුකින් ඉන්න එක නෙමෙයි, මේ ශෝක කරන එක නෙමෙයි. අපිට දවස ගානින කරදර නිසා අපේ ඇස් වලින් වැටෙන කඳුළු අපි දුක් වෙන එක, ශෝක වෙන එක, සන්තාප වෙන එක නෙමෙයි පුදුමේ. අපි එක මොහොතක්, එක දවසකට, එක තප්පරයක් කරේ ඉනා වෙලා හිටියා නම් මේ මුවට, අපේ මූණට, අපේ මේ ෆේස් එකට පොඩි හිනාවක් ආවා නම් එක තප්පරයකට, අර ඒක තමයි පුදුමේ. බුදුරණවහන්සේ දේශනා කළේ එහෙම. ඒ කියන්නේ මේ අපි ජීවන ජීවිතේ, ඒ කියන්නේ මේ මනුස්ස ජීවිතයක් වුණාට, කොච්චර සැප සම්පත් තිබුණත්, මම කියන්නේ මේ ලෝකේ ලොකුම ධනවතා වුණත් අපිට ප්‍රශ්න එනවා. ප්‍රශ්න ඉවරයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සරසම්පූර්ණ ජීවිතයක් ගත කරන්න බෑ කියන එක තමයි මම එදා කතා කරේ. ඉතින් ඒකට මම පැහැදිලි කිරීමක් ගත්තා. ළමයි නැති ජෝඩුවක්,
ළමයි නැති ජෝඩුවක් මම උපකල්පන උපකල්පිත ජෝඩුවක් අරගෙන මම පැහැදිලි කරා. ඒ ළමයි ඒ ජෝඩුවට හැමදේම ඉන් තියෙනවා, හැබැයි ළමයි නැහැ. ඉතින් ඒක කර්මානුරූපව ගෙවන්න ඕන. එහෙම ඒක කර්මානුරූපව ලැබිච්ච ඉෂුව එකක් විදියට තමයි මම දකින්නේ. ඉතින් ඒක කර්මෙන් කැවෙන්නේ නැතුව මම කිව්වා එක දවසක් හරි hina වෙලා ඉන්නවා නම් ඒක තමයි පුදුමේ. හැබැයි වාට ළමයි නැතුව දුක් විඳින එක නෙමෙයි පුදුමේ. ඔයා එක දවසක් හරි මොකක් හරි හේතුවක් හදාගෙන හැදිලා වාට පොඩ්ඩක් හරි ඔයාගේ මුවට hinaවක් ආවනම් ඒක තමයි පුදුමේ. ඒක නිසා එහෙම කියලා හිත හදාගන්න කියලා කියපු එකට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා මගේ එක්ස්ප්ලනේෂන් එක. ඒක 16 වෙනි සීවසේලු. මගේ පැහැදිලි කිරීම 16 වෙනි සීවසට ගැලපෙනවලු මේ 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 කාලෙට ගැලපෙන්නේ නැහැ කියලා අදහසකින් එයා ඉංග්‍රීසි වලින් හොඳට දාලා තිබුණා. මට කමෙන්ට් එකක් දාලා තිබුණා. ඉතින් මම ඒකටත් උත්තරයක් දෙන්න හැදුවා. දෙන්න හදන එයාට නෙමෙයි උත්තරය දෙන්නේ. ඒක බලලා වැරදි විදියට හිත මේ වැරදි විදියට ඒක ඔළුවට ගන්න හදන මිනිස්සුන්ට තමයි එයාට නෙමෙයි මේක මම කියන්නේ. එයා ඕන දෙයක් හිතාගත්තා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම ඒකට කමෙන්ට් මම ඒකට උත්තරය දැම්මේ තේරීම ඔයාගේ. මේක පිළිගන්නවද නැද්ද කියන එක තේරීම යාගේ. මට මේ වීඩියෝස් කරලා ලැබෙන දෙයක් නැහැ කියලා මම හැමදේම කියනවා. මට මේ වීඩියෝස් කරා කියලා මම මේ YouTube එකට දැම්මා කියලා හරි ඒකේ YouTube එකේ වීඩියෝස් සම්මනා කියලා හරි සමහරවිට කවදා හරි මට සල්ලි කීයක් හරි හම්බෙන්න පුළුවන් මේ YouTube එකේ වීඩියෝස් views වැඩි වෙලා. YouTube මේ YouTube එකේ subscribers ලා වැඩි වෙලා. හරි Facebook එකෙන් හරි මට කීයක් හරි හම්බෙන්න පුළුවන්. හැබැයි මම මේ ගත කරන කාලේ මගේ මම නිකරුණේ මගේ විවේකීව ගත කරන්න දෙන කාලයෙන් පොඩි ප්‍රමාණයක් අරගෙන මම මේ ඔයගලන්ට උගුර ලේ රහ වෙනකන් සමහර වෙලාවට තැන නොතන බලන්න නැතුව මට මොකක් හරි ඐඩියා එකක් ආවම මම මොකක් හරි පැහැදිලි කිරීමක් ආවම මම ඒ වෙලෙම ෆෝන් එක එලියට අරගෙන ඒ පැහැදිලි කිරීම කියලා දෙනවා. පැහැදිලි කිරීම කරනවා. මොකද මට ඒකේ අමතක වෙන නිසා. ඒකෝ ඒක කරන්නේ මට වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ? මම කුසල් බලාපොරොත්තු වෙන තමයි මම මේක කරන්නේ. පින් බලාපොරොත්තු වෙයි. ඒක නිසා මට මම මේ කියන එකකින් මට ලැබෙන දෙයක් මට ලැබෙන්නේ කුසල් විතරයි. හරි? මට වෙන භෞතිකව ලැබෙන දෙයක් නැහැ. එතකොට මේක පිළිගන්න එක නොපිළිගන්න එක අහන අයගේ දකින අයගේ වැඩක්. මට කරන්න පුළුවන් මේක මට මේක කොටලා පොවන්න බෑ. කර්මයේ විශ්වාස කරන්ඩ කුසල අකුසල් කරන් මේ කුසල අකුසල් විස්තර කරන්න අපි කරන දේ අපිට එනවා කියන එක විශ්වාස කරන්න බුදුරන් වහන්සේට ගරහන්න නම් එපා කියන එක විශ්වාස කරන්න කියන එක මට කොටලා පොවන්න බෑ කාටවත්. මට කියන්න විතරයි පුළුවන්. මට උදාහරණ අරගෙන මොලේ තියෙන කෙනෙකුට පැහැදිලි වෙන විදිහට පැහැදිලි කරන්න විතරයි පුළුවන්. උර තමන්ගේ මැට්ටන් තම් මැට්ටන්. තම නැනපමණින් මේක තේරුම් ගන්න ඕනේ. එතකොට මට මේක කොටලා පොවන්න බැරි නිසා මට ඒක හැමෝටම මම කියන්නේ මොලේ තියෙන මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් විදිහට විතරයි. මට කියන්න පුළුවන්. එතකොට තමන්ගේ මොලේ තියෙන විදිහට තමයි මේක තේරුම් යන්නේ. ඒක මගේ පවුලේ උන්ටත් එකයි. මගේ අම්මටත් එකයි, මගේ තාත්තටත් එකයි, මගේ සහෝදරයන්ට එකයි, මගේ නෑදෑයන්ටත් එකයි. මට මේක කාටවත් අම්මට තාත්තට කොටලා පොවන්න බෑ. මට තේරිච්ච විදිහට, මම තේරුම් ගත්ත විදිහට, මම කර්මය ගැන දන්න විදිහට, මම ඉගෙනගෙන තියෙන විදිහට, මට පැහැදිලි වෙච්ච, අවබෝධ වෙච්ච විදිහට තමයි මම අනිත් මිනිස්සුන්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. උදාහරණ අරගෙන නේ මට දවස ගානේ පැහැදිලි වෙන ඒවා, මම දවස ගානේ දකින්න ඒවා, මම දවස ගානේ විඳින ඒවා, එක්ස්පීරියන්ස් කරන ඒවා, ඒව ඇසුරින් මම මේ පැහැදිලි කරන්නේ. කාට හරි තේරුම් ගන්න තව බුද්ධිමත් මිනිස්සෙකුට, මෝඩයෙකුට මේ කොහොම බුදුරණන්සේ දේශනා කළා. මෝඩයන්ට නෙමෙයි මේ ධර්ම තියෙන්නේ කියලා. මේ ධර්ම අන්නේ ආගමික මිත්‍යා දෘෂ්ටිකයන්ට නෙමෙයි මේක තියෙන්නේ. පින් දහම් කරන, කුසල් වඩන, පුණ්‍ය සංස්කාරයක් තියෙන මිනිස්සුන්ට මේ බුද්ධ학මේ, බුද්ධ දර්ශනේ විශේෂයෙන් බුද්ධ학මේ බුද්ධ දර්ශනේ අහු වෙන්නේ කුසල් තියෙන මිනිස්සුන්ට. අකුසල් තියෙන මිනිස්සුන්ට බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. උන් තුම්පනේ උපදින්නේ. ලංකාවේ උපදින්නේ, ඉන්දියාවේ උපදින්නේ නැහැ, බුද්ධ학ම තියෙන රටකවත් උපදින්නේ නැහැ. උන් තුම්පනේ වගේ කොහේ හරි හෙන ඈතක උපදිනවා නේ. මේ වෙන අන්‍යාගමික වෙලා, අන්‍ය ජාතික වෙලා උන්ට මේ දහම අල්ලන්න බෑ. කුසල සංස්කාර උපද්දවෙලා නැහැ. ඒ වගේ තමයි මේක මෙහෙ ඉපදුනත් සමහරවිට මේක අල්ලන්න බෑ. ඉපදුනත් ලංකාවේ අල්ලන්න බෑ. ලංකාවේ ඉපදුනත් මේ දහම අල්ලන්න බෑ. මොකද ඒක පුණ්‍ය කුසල කර්ම නෑ. ඒක මම කොටලා පෙව්වත් මම 350 දවස් ගානේම ඌගාව ඉඳලා එක ගාව ඒ මනුස්සයාගේ පුද්ගලයාගේ ඉඳලා ඇඟිල්ලෙන් ඇන ඇන කිව්වත් මේක අවබෝධ වෙන්නේ නෑ. ඒකදී මගේ වරදකුත් නෙමෙයි. ඒක මේ මනුස්සයාගේ මේ ආත්මේ වරදකුත් නෙමෙයි.
ඉතින් මේ මිනිස්සු කලින් ආවම ඉතින් කුසල දහම් මේ දහමට කණ යොමු කරලා නැහැ. බුද්ධ කියන වචනේ ඇහිලා නැහැ කලින් ආත්මවල. මේ බුද්ධ දර්ශනේ පොඩ්ඩක්වත් කනට යොමු වෙලා නැහැ. ඒක නිසා මේ ආත්මෙත් නැහැ. ඒක සසර පුරුද්දක් විදියට නැහැ, නැති බණේම යනවා ඉතින්. ඒක කරන්න දෙයක් නැහැ. එතකොට මම මේක කර මේක ඔයාට අවබෝධ වෙනවා නම් මේ දහම තියෙන තර්ක කර කර යන නෙමෙයි. බුදුරණන් වහන්සේ කිව්ව ප්‍රශ්න මොනක් කරේ ප්‍රශ්නයක් තියෙනවා නම් මේ ඒක අහගෙන විමසලා බලලා අවබෝධයෙන් ඒක ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. හැබැයි ඒකින් කියන්නේ මේක තර්ක විතර්ක කර කර යන්න ඕනේ දහමක් කියලා. මේක අවබෝධ තමා විසින් අවබෝධ කර ගන්න ඕනේ එකක්. ඒක තව මනුස්සෙක් එක්ක විතර්ක කර කර අල්ලන්න පුළුවන් දහමක් නෙමෙයි. බුදුරණන් වහන්සේත් එක්ක විතර්ක කර කර, රහතන් වහන්සේලාත් එක්ක විතර්ක කර කර මේක අල්ලන්න පුළුවන් දහමක් නෙමෙයි. අපේ මිනිස්සු ප්‍රශ්න අහන්නේ ඒ ප්‍රශ්නෙන් ප්‍රශ්න අහන්නේ මොකක්ද කරුණක් අවබෝධ කරගන්න නෙමෙයි. බොහෝ වෙලාවට මිනිස්සු ප්‍රශ්න අහන්නේ මේ ධර්මයේ ප්‍රශ්න අහන්නේ බුදුරන් වහන්සේට ඇඟිල්ල දික් කරන්නේ ප්‍රශ්න කී කී. මෙයා මෙහෙමයි කිය ඇඟිලි දික් කරන්නේ ඉගෙන ගන්න ඕන කමක්වත් මේ ධර්මය අවබෝධ කරගන්න උවමනාවකින්වත් නෙමෙයි. මිනිස්සු අහන්නේ මේ ධර්මයේ තියෙන අඩුපාඩු හොයන මුවාවේ. ධර්මයේ මේ බුදුරන් වහන්සේගේ තියෙන අඩුපාඩු, ධර්මයේ තියෙන අඩුපාඩු හාරවුස්සන්න තියෙන උවමනාවේ. මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ, නිවන් දකින්න ඕනේ, මේ සංසාරයෙන් එතර වෙන්න ඕනේ කියන උවමනාවේ. ඒකයි ගොඩාක් මිනිස්සුන් මේක අවබෝධ වෙන්නේ නැත්තේ. ඒකයි මේ සංසාරේ තාමත් අපි යන්නේ. මේ මමත් ආවේ ඒකයි සංසාරේ. මේ වීඩියෝ කරන මමත්, මේ වීඩියෝ එක බලන ඔයත් සංසාරේ තාම මේ එක අපි දෙගොල්ලෝ මේ ඉන්නේ ඒකයි. අපිට බුදුවරු හම්බලා ඇති. අපි අර ප්‍රශ්න හොයන මුවාවෙන් බුදුරන් වහන්සේව සහ මේ ධර්මයේ අපහසුතාවයට පත් කරන්නේ තියෙන උමනාවේ. ධර්මයේ දෙස බලලා ඇති, බුදුරන් වහන්සේ දෙස බලලා ඇති. ඒකයි මේ අපි තාම සංසාරේ. ඒක නිසා දැන් මේ අපි ප්‍රශ්න අහන්න ඕනේ. මේකට ධර්මයට එබිලා බලන්න ඕනේ. එයි පස්සිකෝ එන්න ධර්මයේ දකින්න. ධර්මයේ එබිලා බලන්න ඕනේ අපි. ධර්මයේ ගැඹුරෙන් විමසන්න ඕනේ. හැබැයි ඒකෙන් කියන්නේ මේක තර්ක විතර්ක කර කරනේ. අරයත් එක්ක තර්ක විතර්ක කරනවා, මෙයත් එක්ක තර්ක විතර්ක කරනවා, ධර්මයේ පරද්දන්න හදනවා, ධර්මයේ වැරදි කියලා ඔප්පු කරන්න හදනවා. බුදුරන් වහන්සේ නිකලස් කියලා, නිකලස් නෙමෙයි බුදුරන් වහන්සේ කෙලෙස් සහිත පුද්ගලෙක් කියලා ඔප්පු කරන්න හදනවා. බුදුරන් වහන්සේ ඍද්ධි බල තිබුණේ නැහැ කියලා ඔප්පු කරන්න හදනවා. ඒ වගේ නම් එන්නේ ඔයා එන්නේ කොහොමද? මේ විදිහටම ඔයාට ලැබෙයි. ඔයා ධර්මයේ විකෘති කරන්න උත්සාහ කරනවා නම්, ධර්මයේ අඩුපාඩු හැන්න බදනවා නම්, මේ ධර්මය අල්ලන්න කවදාවත් හම්බෙන්නෙම නෑ. සංසාරයෙන් මැදිලා යනවා. සංසාරයෙන් මැදලා අරගෙන සංසාරේ දුක් විඳ විඳ යන්න වෙයි. ලෝක 31 කැරිකි කැරිකි ආන්තරික නිර්යන් වල, ලෝකාන්තරික නිර්යන් වල දුක් විඳ විඳ සංසාරයෙන්ම ඇදිලා යයිවා. ඒක නිසා මේ ප්‍රශ්න දැන් අර මිනිස්සයා මට කියන්නේ, මම දැන් කර්ම ඇසුරෙන් පැහැදිලි කරාම මම කිව්වේ මට ඉතින් කර්මාරූප පේනවා. මම දැන් කර්මය ගැන අධ්‍යයනය කරන නිසා, කර්මය ගැන තියෙන නිසා මට පේනවා නේද? ඒ කියන්නේ දැන් ඒ ලාමනුස්සයට කර්මය වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ ලෝකේ කොච්චර තාක්ෂණය දිනුද, මේ ලෝකේ කොච්චර තාක්ෂණය දිනුද ඕගොල්ලෝ බලන්න. ළමයි නැති මිනිස්සුන්ට ළමයි කොච්චර හදන්න පුළුවන්ද? IV කියලා තියෙන මේ UVI කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට ගොඩක් ක්‍රම තියෙනවා. තේන ශුක්‍රාණු ඩිම්බ එළිය සංසේචන කරලා අම්මගේ බඩේ තැම්පත් කරන්න පුළුවන්. හරි. එතකොට ඒකවත් හරියන්නේ නැතු ඉන්න කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා අම්මගේ ඩිම්බයි තාත්තගේ ශුක්‍රාණු එළිය එළියට අරගෙන ඒක එළියද සංසේචනය කරලා වෙන අම්ම කෙනෙක්ගේ බඩේ තැම්පත් කරනවා. සරෝගේට් මදර් කෙනෙක්. ඒ කියන්නේ වෙන අම්ම කෙනෙක්ව හයරකට අම්ම කෙනෙක්ගේ බඩ අපි ගර්භාෂයේ කුලියට අරගෙන ඉවර වෙලා ඒ බඩේ තැම්පත් කරනවා. සමහරවිට ඒක හරියන්නේ නැහැ. ඒ කියන්නේ එහෙමවත් ළමෙක් තමන්ගේ කියලා ළමෙක් ගන්න කර්ම ඉඩ තියන්නේ නැහැ. ඔක්කොම වාරවල් වහනවා. එක්කෝ එහෙම කරගන්න සල්ලි නැහැ. ඔබන තේරෙනවද? ඒ කියන්නේ කර්මය විඳවන්න තියෙනවා නම් ඒ කර්මය කොහොම හරි විඳවන්න වෙනවා. ඒ කියන්නේ කර්මයෙන් අනිත් දැන් ළමයි නැහැ කියන කර්මය විඳවන්න තියෙනවා නම් ළමයි දැන් ස්වභාවිකව ළමයි හදන ක්‍රමයෙන් ළමයි හදන්න බෑ ඒගොල්ලන්ට. හරි? දැන් ළමයි නැහැ. හරිද? එතකොට ඒක ගොලන් කර්මය මොකද්ද? ළමයි නැහැ කියන කර්මයෙන් ජෝඩුව විඳවන්න ඕනේ මරණකම්.
හරි. එතකොට ළමයි හදන්න පුළුවන් තව ක්‍රම තියෙනවනේ මේ ලෝකේ දැන් දියුණු වෙලා තියෙන. ඒ එක ක්‍රමයකටවත් කර්මය යන්න ඉඩ දෙන්නේ නැහැ. යන හැම පාරක්ම වහනවා. මොකද ඒගොල්ලන් සංසාරේ එකතු කරපු අකුසල කර්මයක් තියෙනවා. මොකද්ද? මිනිස්සුල මනුස්ස ලෝකෙට එන්න හදව මනුස්ස ඝාතනය කරලා තියෙනවා. පුංචි ළමයිව ඇබෝෂන් කරලා තියෙනවා. ළමයිව නැති කරලා තියෙනවා. කලින් ආත්මවල කරපු ඒවා. එතකොට දැන් මේ ආත්මය ඇත්තරම ළමයි යෝනේ. ළමයි ඉන්නේ. එතකොට ඒ අකුසල කර්මක විපාක නෙමෙයි. එතකොට මේ මෙච්චර ලෝක තාක්ෂණයේ දියුණු ලෝකෙකත් ළමයින් හදාගන්න ඔයා හිතනකො සල්ලිත් තියනවා කියලා. අර ක්‍රම තියෙන ක්‍රම ඔක්කොම අත්දහ බලනවා. ඒත් ළමයිනේ. එක ක්‍රමයක ඒ මේ ලෝකේ දියුණුම තාක්ෂණයේ ප්‍රයෝජනයට අරගෙන ළමයි හදන්න හැදුවට ළමයි හදන්න බෑ. එතකොට ඒකට මොකද්ද? එතකොට අපිට මට කවුරුහරි ඒක පැහැදිලි කරන්නකෝ. කවුරුහරි පැහැදිලි කරන්නකෝ මේ තාක්ෂණයේ මෙච්චර දියුණු වෙලා ළමයෙක් හදාගන්න බැරි නම් තියෙන සල්ලිත් ශේෂතම වියදම් කරත් ඒ ළමයට ඒ මිනිස්සු දෙන්නට ළමයි දෙන්නේ ළමයෙක් හදාගන්න බැරි නම් පැහැදිලි කිරීමක් කරන්නකෝ. මොකද්ද හේතුව කියලා? හේතු බල දහමක් නෙමෙයි ලෝකේ තියෙන්නේ. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහෙනේ. ළමයි නැහැ කියන ඵලය හටගන්න හේතුවක් තියෙනවා. දෙන්නගේ අකුසල කර්ම, දෙන්න එකට හෝ තනි තනිව කරපු අකුසල කර්මවල විපාක. එතකොට මම මේක පැහැදිලි කරාම මේක විශ්වාස කරන්නේ නැහැ. ඒක එතකොට 16 වෙනි සීවසේ කතාවක්. හැබැයි එයාට එයාගෙන් කිව්වොත් එහෙම මට ඒක පැහැදිලි කරන්න කියලා විද්‍යාත්මක පැහැදෙන්. ඒක 16 වෙනි සීවසේනේ. ඒ කියන්නේ විද්‍යාත්මක නැහැ කියන එකනේ එයා පැහැදිලි කරන්න මට කියන්නේ. එතකොට මට එයාට පැහැදිලි කරන්න කියනකො විද්‍යාත්මකවලු දැන් 21 වෙනි සීවසේනේ ඉන්නේ. පැහැදිලි කරන්න කියනකො එයාට 21 වෙනි සීවසේ මේ තාක්ෂණයෙන් අයි ඒ ළමයි ඒ ජෝඩු ළමයි හදන්න බැරි කියලා. ඒක නිසා මේ මම ඔකත් පැහැදිලි කරලා තියෙනවා. කලින් වීඩියෝස් වල බලන්න, කර්ම වීඩියෝස් වල, ප්‍රශ්න වීඩියෝස් වල පැහැදිලි කරලා බලන්න. තාක්ෂණය ගැන මම හිතන්නේ සිත ගැන කරා වීඩියෝ එකක්, මම හිතන්නේ 14 වෙනි වීඩියෝ එක හරි 13 වෙනි වීඩියෝ එක හරි ප්‍රශ්න ගැන කරපු ගිහින් බලන්න. මම විද්‍යාව ගැන හොඳට පැහැදිලි කරලා තියෙන විද්‍යාව කලින් බුදුදහමයි. විද්‍යාව අපිට සංසන්දනය කරන්නවත් සංසන්දනය කරන්න හිතන්නවත් බැහැ. එතකොට කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් මේ හැමදේම වෙන්නේ කර්මෙන් කියලා, හැමදේම වෙන්නේ කර්මෙන් නෙමෙයි. හැබැයි මේ වගේ කර්ම ගත්තාම ඒව කර්මානුරූපයි. ඒක ඕන මේ සත්පුරුෂයෙකුට තේරෙනවා, දහම දන්න සත්පුරුෂයෙකුට තේරෙනවා මේක කර්මානුරූපී එකක්. මොකද අපිට තාක්ෂණයනොත් වෙනස් කරන්න බැරි නා. ඒකට උතුණියාමේ ගැලපෙන්නේ නැහැ. උතුණියාමේ බීජනියාමයක් නෙමෙයි. කම්මනියාමේ තමයි. ධම්මනියාමයක් නෙමෙයි. චිත්තනියාමයක් නෙමෙයි. එතනට එන්නේ කම්මනියාමේ කර්මය. එතනට එන්නේ දරෝග බිසිඳ ගන්නේ නැහැ. වඳභාවය. එතකොට ඒ කවුරුහරි කියන්න පුළුවන් ඒගොල්ලෝ මේ ආත්මේ කාලා බීලා තියෙන විදිය විශේෂිත කෑම කාලා තියෙනවා. එතකොට බලන්න ගෑණ ළමයි පිරිමි ළමයි හිතන්නේ ගෑණ ළමයට තියෙන සහෝදරයෝ 10 දෙනෙක්, පිරිමි ළමයට සහෝදරයෝ 10 දෙනෙක් ඉන්නවා. එතකොට එකම ගෙදර නම් ඒ 10 දෙනාම හැදුනේ. පිරිමි ළමයිගේ 10 දෙනාත් එකම ගෙදර හැදුනේ. ගෑණ ළමයිගේ 10 දෙනාත් එකම ගෙදර හැදුනේ. මම මේ උදාහරණ සහිතව පැහැදිලි කරන්න ඕන. එතකොට ගෑණ ළමයි 10 දෙනාම කෑවෙත් එකම ගෙදරින්. දැන් කවුරු හරි කියනවා විද්‍යාත්මක කුලෝ ඒගොල්ලෝ කාපු කෑම වල වැරදි. ඒක නිසා තමයි බඳ වෙලා තියෙන්නේ. ඊට තමයි ළමයි නැත්තේ කියලා කියනවා. කර්ම නිසා නෙමෙයි කියනවා. ඒකෝර මට කවුරු හරි පැහැදිලි කරන්න ඕනේ. අර සහෝදරයෝ 10 දෙනාගෙන් ගෑණු ළමයාගේ 9 දෙනෙක්ට ළමයි ඉඳලා ඇයි අර ළමයාට විතරක් ළමයි නැත්තේ කියලා. මොකද ඔක්කොම කෑවේ එකම කෑම නම් අර ළමයාට විතරක් කෑම ළමයි නැත්තේ ඇයි? ඒතුරු 9 දෙනාටම ළමයි ඉන්නවා නම් බෙදලා මෙයාට ළමයි නැත්තේ ඇයි? පිරි ළමයිගෙත් එහෙමයි. ඔක්කොම කෑවේ එකම කෑම නම් මේ ඉපදුන දවස් ඉඳලා එකම අම්මා නම් එකම තාත්තා නම් එකම ගෙදර නම් ඔක්කොම පාලිත මේ වටේ පාරිසරික සංගතක එකයි. අනිත් මේ ඒ පිරිමි ළමයි අනිත් ළමයි මේ සහෝදරයෝ 9 දෙනාටම ළමයි ඉන්නවා බෙදලා. හරියට ළමයි නෑ. පැහැදිලි කරන්න. මේකයි මේ ලෝකයේ විද්‍යාත්මකව විද්‍යානුකූලව පැහැදිලි කරන්න පුළුවන් දේවල් තියෙනවා. පැරි දේවල් තියෙනවා. ඒක නිසා තමයි බුදුරණන් වහන්සේ මේ දහම ඒ වෙලාවට තමයි මේ බුදුරණන් වහන්සේගේ මේ බුද්ධ දර්ශනය වැදගත් වෙන්නේ. කර්මානුරූපී. ඒක නිසා තමයි මම හැමදාම කියන්නේ මේ ප්‍රශ්න ගැන කතා කරනකොට. ඒක තමයි කර්ම සීරිස් එකක් පටන් ගත්තේ මේ ප්‍රශ්න ගැන. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ ප්‍රශ්න ගැන කතා කරන්න.
ප්‍රශ්න ගැන කතා කරනකොට කර්ම සිරිස එකක් වෙනම පටන් ගන්න උනා. ප්‍රශ්න ගොඩාක් හටගන්නේ කර්මය නිසා. දැන් ළමයි නෑ කියන ප්‍රශ්නේ පටන් ගත්තේ කර්මය නිසා. ළමයි නෑ කියන එක ප්‍රශ්නයක් නේ. ජෝඩුවක් ඉන්නවා අවුරුදු 30-35ක් වයස ළමයි නෑ. ඒකනේ ඒක ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නේ පටන් ගත්තේ කර්මය නිසා. ඒ නිසා තමයි කර්ම සිරිස වෙනම දැන් වීඩියෝස් 15ක් කර්ම සිරිස එකක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රශ්න වීඩියෝස් 15ක් කරද්දී කර්ම වීඩියෝස් 15ක්ම කරේ ඒකයි. එතකොට මේ දෙකම බලන්න ඕනේ. ඔයා එක වීඩියෝ එකක් බලලා මේක ජජ් කරන්න එපා. දෙකම බලන්න ඕනේ. දෙකම සමාන්තරව බලන්න. එකින් එක ගැළපිලා යන හැම දෙයක්ම. මේ ප්‍රශ්න අපිට ජීවිතේ වෙන 90-95%ක්ම කර්මාන රූපේ. අපි ගියාත්ම කරපු කුසල අකුසල කර්ම නිසා තමයි මේ අපිට ප්‍රශ්න එන්නේ. කුසල කර්ම නිසාත් ප්‍රශ්න එනවා. අකුසල කර්ම නිසා ප්‍රශ්න. තේරෙනවද? ඒක නිසා අපි දැන් කරන්න ඕනේ මේ ඇයින ප්‍රශ්න මේ ජීවිතේ ඉන්න ප්‍රශ්න විසඳගන්න ගමන් කුසල් දහම් වඩන්න ඕනේ. මේකෙන් ඈතර වෙන කුසල් දහම් කරන් පින් කරන්න ඕනේ. නිවනට යතුරු පින නිසා පින කරන්න ඕනේ. කවදාම හරි දවසක බුදු කෙනෙක් රහතන් වහන්සේ නමක් හම්බෙලා මේ සසරෙන් ඈතර වෙන්නේ. මේ සසරෙන් ඈතර වෙන්නේ. ඒක නිසා අද ඇත්තටම බලාපොරොත්තු වෙන ওই ටික ගැන කතා කරන්න තමයි. ඒක නිසා දැන් අපිට ඇත්තටම මේ අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික් කර කර යන්න කාලයක් නැහැ. අනිත් මිනිස්සුන්ට ඇඟිලි දික් කර කර ලෝකෙත් එක්ක කැලැත්ති ලෝකෙත් එක්ක හැපි යන මිනිස්සුත් එක්ක හැපි දර්ශනෙක හැපි යන්න කාලයක් ඇත්තටම පුංචි කාලයකට අපි මේ ඇවිල්ලා තියෙන්නේ අවුරුදු 60-70කට. දැන් ඒකිනුත් මගේ නම් අවුරුදු 25ක් ගෙවිලා ඉවරයි. තව අවුරුදු 25ක් වගේ පුංචි කාලයක් තියෙනවා. මේ අවුරුදු 25ත් මට ගෙවිලා යනවා. මට තේරුණෙත් නෑ මෙහෙම කරද්දි මගේ අවුරුදු 25 ගෙවිලා ගියා. තව අවුරුදු 25ක් තියෙන්නේ. ඒකත් ඉක්මනටම ගෙවිලා යනවා. මේ අවුරුද්ද පටන් ගත්ත විතරයි මතක. බලන්න දැන් අපි 9 මාසේ යන්නේ. අගෝස්තු යන්නේ. ඉතින් මේ ඒක නිසා අපිට අනු මිනිස්සුන්ගේ අඩුපාඩු හොය හොය මේ ධර්මය අරගෙන ධර්මයේ තර්ක විතර්ක වලට යොදවද අනු මිනිස්සුත් එක්ක මේ ධර්මය ගැන තර්ක විතර්ක කර කර යන කාලය මේ ධර්මයේ ගැඹුරින් විමසන්න ධර්මය හොයන්න මේකේ ඔයාට ගන්න පුළුවන් මේ නිවනේ මේ සිත ගැන කය ගැන වචනය ගැන අපි කොහොමද මේවා සංවර කරගන්නේ ආරියෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද එතකොට ත්‍රිලක්ෂණය කියන්නේ මොකක්ද අනිත්‍ය දුක්ඛ අනාත්ම මේවා කියන්නේ මොනවද කියලා මේ අභිධර්මයේ සූත්‍ර පිටකයේ මේ ත්‍රිපිටකයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දේවල් ඒව හොයන්න ඒව හොයන්න ඕනේ. හැබැයි මේවා තව මිනිස්සුත් එක්ක වාද විවාද කරන්න යොදනා කරන්න මේ බණ අහනකොට බණ අහලා ධර්මයේ ශ්‍රවණය කරලා ඒව තව මිනිස්සුන්ට පහරක් විදිහට පාවිච්චි කරන්න එපා. තව මිනිස්සුන්ට පෙළන්න තව මිනිස්සෙක් එක්ක විවාහයකට තව මිනිස්සෙක් එක්ක තව මිනිසෙකුට පහර දෙන්න තව මිනිසෙක් එක්ක සටන් කරලා දිනන්න මේ ධර්මයේ යොදා ගන්න එපා. මේ බුද්ධ දර්ශනය යොදා ගන්න එපා. බුදුරණන් වහන්සේව යොදා ගන්න එපා. පලිහක් කර ගන්න එපා. ඒක නිසා දැන් අද ප්‍රශ්න 15 වීඩියෝකින් කතා කළේ ওই ටික තමයි. මට කලින් වීඩියෝස් වලට ආපු කමෙන්ට්ස් වගේ අත්තමාද අපි විස්තර කරේ. ඉතින් මේක මම කරන හැම දෙයක මට ලැබෙනවා නම් දෙයක් මම මේ කරන දේ මට ලැබෙන්නේ කුසල කර්ම. කුසලයේ තමයි මට මේකෙන් හම්බෙන්නේ. මම බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි. මට හම්බෙන්නේ ඒක. මේ කවුරු හරි කෙනෙක් දැන් මට කමෙන්ට්ස් ලිටනවා කියන්නේ මම දන්නවා කවුරු හරි කෙනෙක් මේ වීඩියෝස් ඉවර වෙනකන් බලනවා. එක්කෙනෙක් හරි. ඒ කියන්නේ views 1000ක් ආවොත් 1000න් එක්කෙනෙකුට හරි මේක හිතට යනවා නම් අන්න ඒක තමයි මට ලැබෙන සතුට ජයග්‍රහණය. මම බලාපොරොත්තු වෙන්නේ ඒක. තව කවුරු කෙනෙකුගේ හිතක් හැදෙනවා නම් එකතු මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අදට ওই ටික තමයි මම කතා කරන්න හිතාගෙන ඉන්නේ. තව අලුත් දෙයකින් අපි ඉස්සරහට හමු. අපි ඊළඟට කර්ම ගැන හරි ප්‍රශ්න ගැන හරි ඉස්සරහට කතා කරමු. අපි ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඔය Facebook එකේ මේක දකිනවා නම් මට මැසේජ් එකක් දාන්න. ඊමේල් එකක් හරි කමක් නැහැ. මොකක් හරි වාට කන්ටැක්ට් කරගන්න පුළුවන් ඉතින් මම කන්ටැක්ට් කරගෙන මට ප්‍රශ්නය වාට තියෙන ප්‍රශ්න දාන්න. මම දන්න විදියට මගේ ප්‍රාමාණික දැනුමෙන් මට තියෙන නොලෙජ් එකෙන් මම උගන්ට උත්තර දෙන්න. දන්න දේවල් මම කියලා දෙන්න. නොදන්න දේවල් මම රෙෆරන්ස් හොයලා බලලා රෙෆරන්ස් වලට උගලංගෝ යොමු කරන්න. ඕගොල්ලෝ වැඩිදුර අධ්‍යයනය කරලා ඒව දැනගන්න පුළුවන්. එහෙනම් මම ගිහින් එන්නම්. Bye bye.